ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි කලාප 100ක ස්ථාපිත කර ඇති සෑම කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවකින්ම වැඩිම මනාප ලබාගත් සභිකින් දෙදෙනෙකු බැගින් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබනවා. අපි විශේෂ රටක්. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරලා තියෙන එකම රට ලංකාව. සුද්ධංගේ කාලේ අපිට තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ටිකෙන් ටික දියුණු වුණා. 1835 තමයි ව්‍යවස්ථාදායක සභාව ආරම්භ කළේ. 1911 ලාංකිකයන්ට අවස්ථාව හම්බුණා මන්ත්‍රීවරයෙක් තෝරන්න. ඒ මන්ත්‍රීවරයා තෝරනකොට කාන්තාවන්ට ඡන්ද තිබුණේ නැහැ. තමන්ගේ දේපළ අයිතියයි ඉගෙනීම පදනම් කරගෙන තමයි මේ වැඩ කටයුත්ත කරේ. 5000ක් විතර ඡන්ද දුන්නා. 1931 වැදගත් කාරණයක් සිදු වුණා. 1931 අපිට සර්වජන ඡන්දය හම්බුණා. අවුරුදු 21ට වැඩි සියලු දෙනාටම කාන්තා පිරිමි සියලු දෙනා ආසියා පළවෙනි රට. අපිට යුද්ධ තිබුණත් ලෝක යුද්ධ තිබුණත් ඇතුලේ යුද්ධ තිබුණත් අපි කිසි දවසක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඒ වගේම ආණ්ඩුවයි විපක්ෂයේ ක්‍රියාකරන එක අපි නැති කරේ නැහැ. ඉතින් මේ ක්‍රමවේදය නිසා හැම එක්කෙනාගේම අදහස් තිබුණා. දැන් මේ වැඩ කටයුතු අපි ගෙනියන්න ඕනේ. මේ පාර්ලිමේන්තු ක්‍රමය අපි ආරක්ෂා කරන්න. මුළු ආසියාවමයි අප්‍රිකාවේ කරලා තියෙන රටවල් දෙකක් විතරයි. එකක් ලංකාව අනික මොරිෂස්. මෙතර මෙරට ජනතාවට උසස් තත්ත්වයෙන් සෞඛ්‍ය සේවාවක් සැපීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරුණු එම්.එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. උතුරුකොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය පශ්චාත් උපාධි පුහුණු ලබා දීම සඳහා ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පරීක්ෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳව විශාලතම දත්ත ගබඩාවද මෙම මධ්‍යස්ථානයේ බාහිරයේ පවත්වාගෙන යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.